අපේ ආහාරවල ජන කලාව මේක අපේම ආහාර කලාව කෙළබොජු පෙරදෙනි අපි අද මෙතන ඉඳන් තමයි අලුත්ම ජන කලාව ගැන කතා කරන්නේ අලුත්ම සාකච්ඡාව සාකච්ඡාව වගේ මේක නිකන් ටිකක් මේ රණ්ඩුවක් වගේ පහුගිය ජනාධිපතිවරණේ ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපති බවට පත් වුණාන් පස්සේ මිනිස් අතරේ යම් විදිහක ප්‍රබෝධයක් ඇති වුණා පිවිදීමක් මේ පිවිදීම හේතු කොටගෙන මිනිස්සු මේ එක එක දේවල් කරන්න පටන් ගත්තා කලින් නොකරපු දේවල් කරන්න පටන් ගත්තා අපි නිකන් හිතමු අපි අසතුටෙන් නම් ඉන්නේ අපි සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් අතු ගන්නවත් නැහැ අපි මේ කිසිම දෙයක් කියන්නේ ලස්සන කිරීමක් කරන්නේ නැහැ අපි සතුටු නැහැ හැබැයි අපි සතුටෙන් නම් ඉන්නේ අපි අපේ අවට ලස්සන කරන්න පටන් ගත්තා මෙන්න මේ කාරණේ තමයි දැන් ලංකාවේ මිනිස්සු ඉවිලා තියෙන ප්‍රබෝධය ඔවුන් තමන් ඉන්න පරිසරය ලස්සන කරන්න පටන් ගන්න අරන් තියෙනවා හේතුව තමයි ඔවුන් ඉන්නේ යම් කිසි විදිහක සතුටක ඉතින් මේ කීප විදිහේ දේශපාලනිකව සමාජීයව විග්‍රහ කරන්න පුළුවන් නමුත් ඒ විසර කිරීම කොහොමද සතුටින් ඉන්න බවත් ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා මේකදී ප්‍රධානම දේ හැටියට පේන්න තියෙන්නේ මේ ආරවල තියෙන ආපවල ගොඩනැගිලි වල ඉත්ති වල චිත්‍රාලේක පටන් ගන්න තරුණ කණ්ඩායම තමයි මේක පටන් ගන්න. මේගොල්ලන්ට විවිධ දේශපාලනයක් නැහැ. ඒගොල්ලෝ මේක ස්වේච්ඡාවෙන්. මේ අල්ලපනල්ලේ අණ්ණායමක් ලෑස්තිලා ඉන්නවා. මේ චිත්‍ර කාගේ කාගේ චිත්‍රද මේ ප්‍රතිනිර්මාණය වෙන්නේ පාරවල් දිගේ කියලා. ඔය මේක ඇත්තටම හරිම විහිළුවක්. මොකද මේක ජන කලාවක්. මේ ජනයා එකතු වෙලා ඒගොල්ලන්ගේ සතුටට කරන ජන කලාවක්. කොක්කාට එතකොට මේ ජන කලාව ඇතුලේ කවුරුත් වාණිජත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුත් මේවා සල්ලි අය කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුත් මේවා විකුණන්න හදන්නේ නැහැ. ඒක නිසා කාගේ චිත්‍රයක් ප්‍රතිනිර්මාණය කළත් අවුලක් නැහැ. ඔන්නම් අපිට කොළඹ නගරේ හරි මාතර නගරේ හරි බිත්තියක තාප්පෙක අඳින්න පුළුවන් පිකාසෝගේ ගෝර්නිකා. එහෙම නැත්නම් වැන් ගෝගේ පොටටෝ ඉට. එහෙම නැත්නම් ඩාවින්සිගේ අන්තිම භෝජන සංග්‍රහය. ප්‍රශ්නයක් නැහැ. කවුරුත් කියන්නේ නැහැ. ජනයා තමන්ට ගෝචර වෙච්ච තමන් ආස කරන ලෝකයේ තියෙන විශිෂ්ට කලා නිර්මාණ තමන්ගේ අතින් ප්‍රතිනිර්මාණය කරන ජන කලාවක් ඇරෙයිද? ඒක සාමාන්‍ය දෙයක්. ඒකට කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. මේක ජන කලාවක්. ජනයා තමයි මේක මේ පටන් අරන් තියෙන්නේ. ඒගොල්ලෝ කරන්නේ මේක වාණිජ අරමුණකින් තොරව කරන ඕනෑම කලා ප්‍රතිනිර්මාණයක් සම්බන්ධයෙන් අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි ප්‍රසිද්ධ ගායක ගායිකාවන් සින්දු අපි කියනවා. අපි සතුටට කියනවා. මිනිස්සු පාරවල් වල කියනවා. ගෙවල් වල කියනවා. කවුරුත් ඒවට නඩු දාන්නේ නැහැ. හැබැයි ඒවා කියලා හදලා විකුණන්න තමයි බැරි. ඒක නිසා කාගේ හරි චිත්‍රයක් පාරේ ප්‍රතිනිර්මාණය වෙනවා නම් ඒ ගැන ඒ චිත්‍රයේ අයිතිකරුවා සතුටු වෙනවා. ඒක තමයි ඔහු මේ පිරිසට ගුරුවරයෙක් වෙලා තියෙන්නේ. ඔහු මේ චිත්‍රය මේකට ආලෝකයක් වෙලා තියෙනවා. ඔවුන් තෝරාගෙන තියෙනවා ඔබ ඔබගේ චිත්‍ර තෝරාගෙන තියෙන ඉතින් ඔබ සතුටු වෙන්න. ඒ ගැන දුක් වෙන්න එපා. මොකද කවුරුත් මේව විකුණන්න යන්නේ නැහැ. ඒ නිසා මේවට උඩගෙඩි දෙමින් මේව සම්බන්ධයෙන් පැමිණි කරමින් මේ සියල්ල මේ ලස්සන සුන්දර කතාව අවුල් කරන්න යන්නේ බහුගේ ජනාධිපතිවරණයෙන් තමන්ගේ අදහස ඉටු කරගන්න බැරි වෙච්ච ඉතාම පරාදීන පරාජිකා වෙච්ච පිරිසක්. ඒ පිරිසට අපි කියන්නේ කරුණාකරලා මේ ලස්සන සුන්දර ව්‍යායාමයේ අවුල් කරන්න.